හලෝ, කොහමද ඔයාලට? අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලව ටිකක් වෙනස් තැනකට එක්කගෙන යනවා. මේ බලන්න, මේක දැක්කම මොහොරට තේරෙනවා මං කොහෙද ඔයාලව එක්කගෙන ආවි කියලා. මේ තියන්නේ මාර්ගම අපේක්ෂාවේ රෝහල. ඉතින් ඔයාලා මේ දකින්නේ ඒ හොස්පිටල් එකේ අලුතින්ම ඉදිබෙමින් පවතින අලුත්ම ළමා වාට්ටුව. මේක තියෙන විශේෂත්ව ගොඩාක් තියෙනවා. කතරගම දේවාලයට හම්බෙන පඬුරු වලින් තමයි මෙන්න මේ හරි අපූරු අපේක්ෂාවේ ළමා රෝහල නිර්මාණය වෙන්න පටන් ගත්තේ. ඉතින් සාජි ඩිසයින් ස්ටුඩියෝ අපිට අවස්ථාව හම්බුණා මේ හරි අපූරු රෝහලේ වෝල් ආර්ට්ස් කරන්න. මමත් මගේ රිලැක්සින් ඩූඩල්ස් ආර්ට් ටීම් එකත් එකතු වෙලා මේ වැඩේ කොහොම හරි කරන්න පටන් ගත්තා. බණ්ඩාරවිලින් ඉඳන් මහරගමට ඇවිල්ලා පුරා දවස් 3ක් මේ වැඩේ කරන්න මට මුලින්දම සහයෝගය දුන්නේ මගේ පවුලයාත්, ඒ වගේම මගේ ආදරණීය සැමියා නේනකෝෂාන්. හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕනි මට මේ වගේ චැරිටි සර්විස් එකක් කරන්න, මේ වගේ ආසාවෙන් මම කරන දෙයක් කරන්න මට සහයෝගය දෙනවට. ඉතින් ඒ වගේම මේ තනදි මං කියන්නම ඕනි අපිත් එක්ක මුල්ලයදලම සම්බන්ධ වුණා පාදුකේ විදුරායියා. එයත් වෝල් ආර්ට්ස් කරන හරිම දක්ෂ කෙනෙක්. ඔයාලට අවශ්‍ය නම් එයාව සම්බන්ධ කරගන්න පුළුවන් ඔයාලගේ වෝල් ආර්ට්ස් වැඩවලට. මෙන්න මේ විදිහට තමයි අපේ මුහුද පතුලක දර්ශනය, ඒ කියන්නේ පළවෙනි මහලේ අපි කරපු එක දර්ශනයක් ඉවර වුණේ. ඉතින් මේ තියෙන අපේ දෙවෙනි දවස. අපි තීරණය කරා පැන්ඩ පවුලක් අඳින්න. මාත් මගේ ටීම් එකත් එකතු වෙලා අපි හිතුවට වඩා ලස්සනට අපිට මේ පුංචි පැන්ඩ පවුල ඉවර කරගන්න හම්බුණා. මේ හොස්පිටල් එකේ තියෙන විශේෂම දේවල් තමයි මේ තියෙන හැම බිත්තියකටම, මේ අපි නිර්මාණය කරන හැම තැනකටම, මේ අපි ඇවිදින හැම තැනකටම හරි ලස්සන කතන්දර තියෙනවා. ඒව හරිම විශේෂ ස්ථාන. ඉතින් හරිම පරිස්සමෙන් මේ දේවල් හිතන්න ඕනේ. මේ ගොඩනැගිල්ල හදන්න ආකිටෙක්චර් කරපු, ඒ කියන්නේ මේකේ සැලැස්ම හදපු තිරින අයියටත්, ඒ වගේම හමුදා සහාය ලබා දෙන සියලුම හමුදාවේ පිරිසටත් මේ වැඩේදී ඒ කට්ටිය මූල්‍යමය දෙයක් බලාපොරොත්තු නොවී මේ කරන සේවයට. ඇත්තටම අපිට ජීවිතේ ලබන්න දේවල් තියෙනවා නම්, අපිට ජීවිතේ විඳින්න දේවල් තියෙනවා නම්, මං හිතන්නේ අපිට කරන්න පුළුවන් ලොකු දෙයක් තමයි මේක. මං ඔයගොල්ලන්ට කියන්න ඕනේ මෙන්න මේ පිරිස ගැනත්. මේ ඉන්නේ හෝමාගම පිරිවෙනක අධ්‍යාපනය ලබන හාමුදුරුවරු පිරිසක්. ඉතින් එයාලත් එක වෝල් එකක් පාරගෙන හරි අපූරුවට ඒ වෝල් එක ඉවර කරන්න ඒගොල්ලන්ටත් හැකියාව ලැබුණා. ඉතින් මං හරි ආදරෙන් මතක් කරනවා මාත් මගේ ටීම් එකත්. මොකද මුලින්දලම මම මේ පණිවිඩය ලැබිච්ච ගමන්ම එයාලත් එක්ක මේ දේ ෂෙයා කරගත්ත ගමන් පුළුවන් වෙච්ච හැමෝම අපිට සෑහෙන සහයෝගයක් ලබා දුන්නා. මුලින්දලම ඒකට අවශ්‍ය උපකරණ, අපිට කෑම බීම කිසිම දෙයකින් මේ දවස් තුනේ අඩුපාඩුවක් වුණේ නැහැ. මම පස්සේ කල්පනා කරලා බලද්දී මං ජීවිතේ හරි සතුටින් හිටපු, මං සතුටින්ම ආඩම්බරින් හිටපු දවස් තුනක් තමයි මෙන්න මේක. ඉතින් මේ තියන්නේ අපේ එන්ට්‍රන්ස් එකේ වෝල් එක. මේ චිත්‍ර ටිකක් විශේෂයි. මේ චිත්‍රයට සම්පූර්ණ අදහස ඇවිත් තියෙන්නේ මේ හොස්පිටල් එක නිර්මාණය කරන්න අදහස ආපු ඒ වෛද්‍යවරුන්ට. බලාපොරොත්තුවේ සැමරුම වගේ අදහසකින් තමයි අපි මෙන්න මේ චිත්‍රය අඳින්න පටන් ගත්තේ. ඉතින් මෙන්න මේ වගේ අත් දෙකක් එක්ක සම්පූර්ණ අත්සලකුණු වලින් තමයි මේක ගහක් විදිහට අපි නිර්මාණය කරන්න පටන් ගත්තේ. ඔන්න ඒකේ පළවෙනි අත මන් තිබ්බා. ඉතින් ඒ විදිහට මාත් මගේ ටීම් එකත් තව අපිත් එක්ක ගොඩාක් ලඟින් ආශ්‍රය කරපු හමුදාවේ අයියලා කීප දෙනෙකුත්
අපිට මේ අත්යන්න අපිට සහයෝගය දුන්නා. මොකද එයාලත් හරි ආසාවෙන් මුල ඉඳලාම අපේ වැඩිත් එක්ක සම්බන්ධ වෙලා හිටපු නිසා. ඉතින් මට හරිම සතුටුයි තාමත් මේ වැඩේට සම්බන්ධ වෙන්න හැකියාව ලැබිච්ච එක ගැන. අපි මේ ලෝකෙට දෙයක් දෙන්නේ හිතේ සතුටෙන්න. ඇත්තටම කිසිම දෙයක් බලාපොරොත්තු නොවී නම් ඒකට කවදා හරි අපිට දෙයක් ලැබෙනවා. ඒක බලාපොරොත්තු නොවෙන දෙයක්, අපි කවදාවත් බලාපොරොත්තු නොවෙන දෙයක්. මං හිතන්නේ මෙතනදී අපිට ලැබෙන ප්‍රධානම දේ මානසික සතුට. ජීවිතේ ඉල්ලන, ජීවිතේ වෙනුවෙන් පොරබදින කෙනෙක්ගේ හිත නිවන දෙයක්, ඒගොල්ලන්ගේ හිතට සතුට ඇති කරන දෙයක් කරන්න පුළුවන් නම් මං හිතන්නේ මනුස්සෙක් විදිහට අපිට මේ ලෝකේ කරන්න පුළුවන් එකම දේ ඒක. ලස්සන්ට වැඩේ කරලා තියෙන අපි ප්‍රාර්ථනා කරන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ ස්වේච්ඡා කණ්ඩායම් චිත්‍රකරුවන් ගියාම වොලන්ටියර්ස්ලා 5,000-10,000 යොදවන්න පුළුවන්. ලංකාවේ ඉන්න අපි වගේ දේවල් බේජ් එකේ දැම්මම එක දිගට ෆෝන් එනවා. ඒක මම ගිහලා ෆෝන් 200ක් ඒ අතරින් තමයි තෝරන්නේ. ඔව්. මතයි සන්තෝෂයි. තවත් මේ වගේ වැඩ කරන්න ඕන ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උපදේශ දුන්නේ මේක අහන්න ධර්මට පිළිකාව ගැන කිව්වම ඩිමෝපියන් තමගේ ආවේගය විදකරන අඩන්න හරි ඕන්න ඒකට අඩන්න කෑ ගහන්න වේදනාව පිට කරන්න කාමරයක් මේ කාමරේ තියෙන්නේ අපේ මේ වෛද්‍යවරු ඉච්චට හිතනවා මරගන්නේ හිතන පොඩි පොඩි දේවල් ටික අපි සුවපත් වෙන්න විතරද ඒකයි අනිත්‍ය මෙච්චර හිතන මේ දෙවිවරුන්ගේ වෛද්‍යවරු කාර්යමන්ත්‍රය මගින් ලංකාව කොරන්නේ ඒ වගේම මේ ඉන්නේ මේ වැඩේදී මට සහයෝගය දුන්නු මගේ රිලැක්සින් ඩියුටල් ටීම් එකේ කිහිප දෙනෙක්. මට සමා වෙන්න ඕනේ. අපිට හැමෝත් එකම සෙල්ෆි ගන්න දා අවස්ථාව හම්බුණත් වෙලාව තිබ්බත් අපිට ඒ දේ කරන්න වෙලාව හම්බුන්නේ නැහැ. මේ නිති මගේ හස්බන්ඩ් හැමදේටම මට උදව් කරනවා. මේ තියන්නේ අපි අන්තිම දවසේ අපිත් එක්ක වැඩේට උදව් කරපු කට්ටිය, ඒ වගේම කතරගම දේවාලයේ නිලමෙතුමා සහ අපේ ටීම් එකත් එක්ක ගත්ත පින්තූර කීපයක්. ඔන්න ඔය විදියටයි වැඩේ ඉවර වෙලා අපි එළියට යන්න පිටත් වුණේ. දවස් 3ක් පුරාවට
අපි මේ හොස්පිටල් එකේ මේ හාල් අලුත් ශාලාව රැඳිලා හිටියා. ඉතින් අපිත් එක්ක ගොඩාක් අය ආලුණා. ගොඩාක් අලුත් මිනිස්සු අපිට හම්බුණා, ආදරණීය මිනිස්සු හම්බුණා. බොහොම ස්තුතියි මේ ගෙවපු දවස් තුනට. ඒත් මං කවදාවත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ ඔයාලට මෙන්න මේ අපේක්ෂා රෝහලේ රෝගියෙක් විදියට එන්න, කවදාවත් එන්න ලැබෙන්න කියලා. ඉතින් බොහොම ස්තුතියි මේ දුන්න හැම අත්දැකීමකට.